සබෝදාසනක් සුපුරුදු විදිහට ඔබ එකතු වෙන්නේ වනිතා වරුණත් එක්ක. ඉතින් අලුත් අවුරුද්ද එළඹෙන්න තව දවස් දෙකයි තියෙන්නේ. අදත් එක්ක දවස් තුනක් තියෙනවා. ඉතින් ඔබ ලහි ලහි අලුත් අවුරුද්දට සූදානම් වෙනවා කියලා අපි දන්නවා. ඉතින් ඒ අතරතුර වනිතා වරුණත් එක්ක එකතු වෙන්නත් ඔබ අමතක කරන්නේ නැහැ කියලා අපි දන්නවා. ඉතින් ඒ ඔබත් එක්ක තියෙන විශ්වාසය ලැංගතුකම නිසාම අද දවසේදීත් අපි කාන්තාවන් ඔබ වෙනුවෙන් බොහෝ විශේෂාංග අරගෙන ඇවිල්ලා තියෙනවා ඔබත් සමග බෙදා හදා ගන්නට. ඔබට අවස්ථාව තියෙනවා උදෑසන 10:30 වෙනතුරු අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අද උදෑසනම කතා බහ කරන්න සූදානම් වෙන්නේ විටමින් සපිරි රට ඉඳිවල තියෙන ಗುಣ පිළිබඳව තමයි ඔබව දැනුවත් කරන්න සූදානම් වෙන්නේ. ඔබ දන්නවා රට ඉඳි තාමත්ම රසවත් පළතුරක්. ඒ වගේම ශරීරයටත් ಗುಣදායි වෙන මේ රට ඉඳි අපි බොහෝ දුරට එක් කරගන්නේ අතුරු පසක් හෝ රසවත් කෙටි ආහාර වේලකට විතරයි. ඉතින් ඒත් දිනකට රට ඉඳි 3ක් පමණ ආහාරයට ගන්නව නම් ඒක අපේ ශරීරයට වඩාත් නිරෝගී තබා ගන්නට හැකියාවක් තියෙනවායි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි වඩාත් රසවත් රටෙහිදී ලංකාවේ හැදෙන පළතුරක් නොවුනත් අද වෙළඳපළෙන් ඔබට පහසුවෙන්ම මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් කෙඳි සහිත බව නිසා ඔබේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට ඉතාමත්ම ගුණදායකයි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි පෝෂණය සපිරි විටමින් සහිත පෙත්තක් වෙනුවට කුඩා හා වැඩිහිටියන්ට රටින්දි දිනපතා ආහාරයට ගන්නට හැකියාවක් තියෙනවා නම් ඒ වඩාත් යෝග්‍යයි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි යකඩ, පොටෑසියම්, විටමින් ඒ, විටමින් B, ඒ වගේම විටමින් C හා ප්‍රෝටීන් මෙන්ම මේකේ තියෙන කෙඳි සහිත බව නිසා මේක රටින්දි පෝෂණය සපිරි අගනා පළතුරක් විදිහට තමයි කරුණු කාරණා සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි බඩේ රෝග රැසකට මේ රටින්දි තාමත්ම ගුණදායකයි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි යකඩ පෝෂණ සංඝටකය බහුලව අඩංගු රටෙහිදී යකඩ ඌනතා රෝග ඇති අයටත් වඩාත් සුදුසුයි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි රුධිරගත ඔක්සිජන් මට්ටම යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාවක් මේ රටෙහිදී වලට තියෙනවායි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි රටෙහිදී ග්‍රෑම් 100ක යකඩ ග්‍රෑම් 0.09 පමණ අඩංගු වෙන නිසා දෛනික ආහාර වේලකට පසුව අතුරු පසක් ලෙස රටෙහිදී ආහාරයට ගන්නට ඔබට හැකියාවක් තියෙනවායි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම දරුවා ප්‍රසූත කිරීමේදී මවට ඇතිවන අධික වේදනාවත් ඒ වගේම රුධිරය අධිකව පිටවීම ආදී අපහසුතා මගහරවා ගන්නට කදිම ඖෂධයක් විදිහට මේ රටෙහිදී නම් කරලා තියෙනවා. ඒ වගේම තමයි මෞකිරි වර්ධනයට හා දරු ප්‍රසූතියෙන් පසුව ඇතිවන මානසික අවපීඩනය සමනයටත් දරු ප්‍රසූතියට මසකට පමණ පෙර රටින්දි ආහාරය ගැනීම වඩාත්ම සුදුසුයි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ආහාර ජීර්ණයට අවශ්‍ය බැක්ටීරියා හා වෙනත් කාරකවල ක්‍රියාකාරීත්වය මේ රටින්දි මගින් ඉක්මන් කරනවායි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි රටින්දි කිහිපයක් වතුර වීදුරුවකට දාලා රැක් තියලා ඒ වතුර හා රටින්දි උදෑසනම ආහාරයට ගැනීම ඔබේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කරනවායි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ශරීරයේ නිසි බර පවත්වාගෙන යෑමටත් මේ රටින්දි තාමත්ම යෝග්‍යයි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඉතින් රටින්දි ආහාරයට ගැනීම කොලෙස්ටරෝල් වලට අහිතකරව බල නොපාන අතර එහි අඩංගු ස්වභාවික රසය ඔබේ කුසගින්න මග හැරවීමටද හේතුකාරකයක් වෙනවායි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ නිසා ආහාර අධිකව ගැනීම පාලනය කර තරබාරුකම ශරීර ස්ථූලතාව නැති කිරීමට අවම කිරීමට වඩාත් යෝග්‍යයි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඉතින් ශරීරයේ ස්ථූලතාවය අඩු කිරීමට අවම කිරීමට පිළියමක් විදිහට ඔබට රටින්දි දිනපතාම ආහාරයට ගැනීමට හැකියාවක් තියෙනවායි කියන කාරණාව ඔබ මතකේ තබා ගන්න. ඒ වගේම තමයි නිරෝගී හදවතක් උරුම කර ගැනීමට ඔබට අවස්ථාවක් තියෙනවා රටින්දි ආහාරයට ගැනීමෙන්. හෘදයේ සෞඛ්‍යවත් බව ගැන සැලකිලිමත් වන ඔබ දිනපතා රටින්දි ආහාරයට ගැනීමට හුරු වෙන්න කියලා ඔබට මතක් කරනවා. ඒ වගේම තමයි දිනපතා රටින්දි ආහාරයට ගැනීමට හුරු වුණාට පස්සේ තමන්ගේ හෘදය පිරිසිදුව පවත්වාගෙන යාමට හැකියාවක් තියෙනවායි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. රටින්දි කිහිපයක් වතුර වීදුරුවකට දාලා රැක් තියලා
පසුදින බ්ලෙන්ඩ කර රටින්ද යුෂ සාදා පානය කරනවා නම් හෘද රෝග පාලනයට මේ කදිම විසඳුමක් කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි පොටෑසියම් හා ඛනිජ ලවණ බහුලව අඩංගු වන රටින්ද රසවත් පළතුරකටත් වඩා ඉතාමත්ම ගුණදායී ඖෂධයක් විදිහට තමයි වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙන්නේ. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා රටින්ද ආහාරයට අරගෙන හදවත අභ්‍යන්තරේ ඒ දේවල් පිරිසිදු කරගන්නට ඔබට හැකියාවක් තියෙනවායි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මොලේ නිසි වර්ධනයටත් මේ රටේ ඉතාමත්ම හේතුකාරක වෙනමයි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. පොස්පරස් හා විටමින් B6 වලින් සපිරිනු රටින්දි මොලේ වර්ධනයට ඉතාම හිතකර වෙනවා. ඒ වගේම ඒ පෝෂණ සංඝටක මොලේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය සාධක කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මතක ශක්තිය වර්ධනයටද රටින්දි වඩා ගුණදායී පළතුරක්. ඒ වගේම දිනපතා රටින්දි කිහිපයක් හෝ ආහාරයට ගැනීම වඩාත් සෞඛ්‍ය සම්පන්නයි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි රටින්දි වල ගුණ පිළිබඳව තොරතුරු සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඉතාමත්ම ගුණදායී පළතුරක්. ඉතින් යකඩ පෝෂණය සහිතයි. ඒ වගේම දරු ප්‍රසූතියේදී මවරුන්ට දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන මානසික අවපීඩනය වළක්වා ගන්නට, ඒ වගේම ආහාර ජීර්ණ ක්‍රියාවලිය ශක්තිමත් කරගන්න, ඒ වගේම ශරීරයේ ස්ථූලතාවය පාලනය කරගන්න, නිරෝගී හදවතක් උරුම කරගන්න, ඒ වගේම මොලේ නිසි වර්ධනයටත් මේ රටින්දි ඉතාමත්ම ගුණදායකයි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි ඔබට මතක් කරනවා දිනපතාම රටින්දි ආහාරයට ලබා ගන්න කියලා අපි මතක් කරනවා. හොඳයි. ඊළඟට අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ රෑට කෑම කන්න කලින් ඔබ අනුගමනය කළ යුතු කරුණු සහ රෑට ඔබ ආහාර ගැනීමේදී ඔබ ටිකක් හිතන්න ඕන කරුණු කාරණා පිළිබඳව. ඉතින් ඔබ දන්නවා දවසේ ප්‍රධාන ආහාර වේල් තුනම ඔබේ දෛනික පෝෂණයට ඉතාමත්ම වැදගත්. ඉතින් දවසට ආරම්භයක් ලබා දුන් පසුව යන්ත්‍රයක් මෙන් ක්‍රියා කරනවා ඔබට ශක්තිය ලබා දෙන්නේ පෝෂණීය සමබල ආහාර වේලකින්. ඉතින් මේ අතරින් රාත්‍රී ආහාර වේලටත් වැඩි අවධානයක් ලබා දිය යුතුයි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔබට දෛනිකව සිරුරට අවශ්‍ය නිසි පෝෂණයක් ලැබීමට නම් ප්‍රධාන ආහාර වේල් තුනම සමබලව පෝෂ්‍යදායී විදිහට ගැනීමට පුරුදු වෙන්න කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. මොකද ඒක ඉතාමත්ම වැදගත් කියන කාරණාවත් අපි ඔබට මතක් කරනවා. ඒ වගේම තමයි උදෑසන ප්‍රධාන ආහාරය ගත්තට පස්සේ දවල් 10ට පමණ කෙටි ආහාරයක් ලබා ගන්නට ඔබට අවස්ථාවක් තියෙනවායි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඒ මගින් සුළු කැලරි අවශ්‍යතාවයක් ඔබගේ ශරීරයට සපුරා ගන්නට හැකියාවක් තියෙනවායි කියන කාරණාවත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි සවස 3-4ට පමණ තේ පානයක් ලබාගෙන රාත්‍රියටද සමබල ආහාර වේලක් ලබා ගැනීමට උනන්දු වෙන්න කියන කාරණාව අපි ඔබට මතක් කරනවා. ඒ වගේම තමයි බොහෝ දෙනාගේ මතයක් වෙලා තියෙනවා රාත්‍රී ආහාරයට අඩු අවධානයක් දිය යුතුයි කියලා. ඉතින් මේකේ ප්‍රමාණාත්මකව නොව ගුණාත්මක බවට මුල් තැන දීම වැදගත් කියලා වෛද්‍යවරු ප්‍රකාශ කරලා තියෙනවා. රාත්‍රී ආහාරයද සමබලව ඒ වගේම පෝෂ්‍යදායී විදිහට ගන්නට උනන්දු වෙන්න කියන කාරණාව අපි ඔබට නැවතත් මතක් කරනවා. ඒ වගේම තමයි රාත්‍රියේ පැය 8ක් පමණ නිින්දක් ලබා ගත්තද ශරීර ඇතුළත පද්ධති ක්‍රියාකාරීත්වයේ පවතිනවා කියන කාරණාව ඔබ මතකයේ තබා ගන්න. මොළය හා හෘද වස්තුව ශරීර පද්ධති නිින්දේදීද ක්‍රියා කිරීම හේතුවෙන් ඒවාට අවශ්‍ය කැලරි ප්‍රමාණය රාත්‍රී ආහාරයේදී අවශෝෂණය කරගන්න නිසා රාත්‍රී ආහාරයද පෝෂණ සංඝටක සහිතව ලබා ගන්න කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි උදෑසන හා දිවා ආහාරයේ කඩිමුඩියේ ලබා ගත්තත් රාත්‍රී ආහාරය හොඳින් ඔබට නිවසේදීම සකස් කරගෙන පිළිවෙලට පිරිසිදුව ආහාරයට ගන්නට හැකියාවක් තියෙනවා නම් ඒක තවත් හොඳයි කියන කාරණාව තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි උදේ හා දිවා ආහාරයේ පමණක් නෙවෙයි රාත්‍රී ආහාරයත් සමබලව ගැනීමට උනන්දු වෙන්න ඕන අතර ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, විටමින්, ඛනිජ ලවණ හා වතුර යන සියල්ලම මේ සමබල ආහාර වේලේ අඩංගු වෙලා තියෙනට ඕනේ කියන කාරණාවත් ඔබ මතකයේ තබා ගන්න. මේ නිසා රාත්‍රියටත් කොළමැල්ලුම්, ඒ වගේම ප්‍රෝටීන බහුල මාළු වර්ගයක්, පරිප්පු, ධාන්‍ය,
පිෂ්ඨ සහිත ආහාරද බද්ද එක් කර ගන්නට ඔබට හැකියාවක් තියෙනවා කියන කාරණාව අපි ඔබට මතක් කරනවා. ඒ වගේම තමයි ධාන්‍ය ස්වල්පයක් වුණත් ගැනීමෙන් මේද අවශ්‍යතාව සපුරා ගන්නට හැකියාවක් තියෙනවා කියන කාරණාව අපි ඔබට මතක් කරනවා. මේද තෙල් වැනි දියරයකින් ලබා ගන්නවට වඩා පෝෂණීය ආහාරයකින් ලබා ගැනීම වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතයි කියලාත් ඔබ මතකයේ තබා ගන්න. ඒ වගේම තමයි රාත්‍රියේදී සැහැල්ලු ආහාර ගැනීම වඩාත් සුදුසු බව වෛද්‍ය මතයක් වුණත් මෙහි අර්ථය බොහෝ දෙනා ගෙන ඇත්තේ වැරදි ආකාරයට කියලා සඳහන් කරලා තියෙනවා. මොකද කොත්තු එවැගේම චීන කෑම හා අධිකව තෙල් අඩංගු මේදේ අධික ආහාර සිරුරට රාත්‍රියට සුදුසු නොවන අතර ශරීරයේ වඩාත් ක්‍රියාකාරී වෙමින් එය දහනය නොවන නිසා ඒ පිටි සහිත ආහාරය ඉතාමත්ම අගුණයි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි සමබල ආහාර වේලක් ලබා ගැනීම පෝෂණ සංඝටක අඩංගු සමබල ආහාර වේලක් ලබා ගැනීම යෝග්‍යයි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. සහ එහි කිසිදු වරදක් නැහැ කියන කාරණාවත් සඳහන් කරලා තියෙනවා. එවගේම තමයි විවිධ කෙටි ආහාර වර්ග රාත්‍රියට ගැනීම සුදුසු වෙන්නේ නැහැ කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. එවගේම තමයි කොත්තු චීන ආහාර වර්ග හා බේකින් පවුඩර් එවගේම අධික තෙල් හා මිරිස් සෙදු ආහාරද රාත්‍රියට ගැනීම සුදුසු නැහැ කියන කාරණාව තමයි සඳහන් කරලා තියෙන්නේ. එවගේම තමයි රාත්‍රියේදී කිසිම හේතුවක් නිසා නිරාහාරව සිටීමට හුරු නොවන්න කියන කාරණාව අපි ඔබට මතක් කරනවා. එවගේම පොල් කිරි අධිකව යෙදූ කැඳ වර්ග පාන් සමග අල වර්ග වැනි දේ පෝෂණය අතින් ඉහළ නිසා රාත්‍රියට එතරම් සුදුසු නොවේ කියන කාරණාව තමයි ඔබ මතකයේ තබා ගන්නට ඕනේ. එවැගේම තමයි රාත්‍රී නිින්ද වැදගත් ආහාරගත් විගසම නිින්දට යෑම ආහාර ජීර්ණ ක්‍රියාවලියට බාධාවක් කියන බව ඔබ මතකයේ තබා ගන්න. මද වේලාවකට විවේකයක් ගැන නිින්දට යෑම වඩාත් හොඳයි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. නමුත් රාත්‍රී නිින්දේදී පවා ශරීර පද්ධති ක්‍රියාත්මක වෙන නිසා යම් තරමකට ආහාර දිරවීමට එය ප්‍රමාණවත් කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ආහාර ගැන පැයකට පමණ පසු නිින්දට යන්නට හැකියාවක් තියෙනවා නම් ඒක වඩාත් සුදුසුයි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ නිසා රාත්‍රී ආහාර වේලටත් උදෑසන සහ දිවා ආහාර වේල් වගේම ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙන්න කියන කාරණාව අපි ඔබට මතක් කරනවා. ඉතින් ඔන්න ඔය කරුණු කාරණා තමයි රෑ කෑම පිළිබඳව සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔබ මේ කරුණු කාරණා මතකයේ තබාගෙන හොඳ රාත්‍රී ආහාර වේලක් ලබා ගන්න කියලා අපි ඔබට මතක් කරනවා. ඉතින් වනිතා වරුණෙන් තවත් බොහෝ විශේෂාංග තියෙන ඔබත් සමග බෙදා හදා ගන්නට ඊටමත්ෙන් සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. විරාමකින් අනතුරුව අපි නැවතත් සම්බන්ධ වෙමු. මෙන් අනතුරුව බැනවතත් සම්බන්ධ වෙන වනිතා වරුණත් එක්ක. ඉතින් මම කිව්වා අද දවසේදී බොහෝ විශේෂාංග තියෙන ඔබත් සමග බෙදා හදා ගන්නට කියලා. ඉතින් නව වසර එළමෙන්න තව දවස් දෙකයි තියෙන. අද දවසත් එක්ක දවස් තුනක් තියෙනවා. ඉතින් අපේ කාන්තාවන් නිවසස් පස් කරනවා, ඇඳුම් අලුත් ඇඳුම් පැළඳුම් ගන්නවා. ඉතින් ඔය ආකාරයෙන් බොහෝ ආකාරයෙන් සූදානම් වෙනවා. ඉතින් මම හිතුවා අලුත් අවුරුද්දේ ඔෆිස් යන්න ලස්සනම ලස්සන සාරි අඳින්න ගොඩක් යුවතියන් කැමති. ඉතින් ඒ නිසා ඔබ දැනගත යුතු කරුණු කාරණා පිළිබඳව දැනුවත් කරන්න මම හිතුවා. ඉතින් නිතර සාරි අඳින්නේ නැති වුණත් බොහෝ යුවතියන් විශේෂ අවස්ථාවලදී සාරියකින් සැරසෙන පුරුද්දක් කරගෙන ඉන්නවා. ඉතින් විශේෂයෙන් එළඹෙන ජනවාරි පළමු වැනි දිනට සාරියකින් සැරසෙන්න බොහෝ යුවතියන් සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම බොහෝ යුවතියන් කැමති. ඉතින් නමුත් නිතර සාරි අඳින්නේ නැති කෙනෙකු එවැනි විශේ෷ අවස්ථාවක සාරි නිසා අපහසුතාවයටත් පත්වීමේ සමභාවිතාව වැඩි කියන කාරණාවත් මම ඔබට මතක් කරනවා. ඉතින් සාරියක් අඳින්න කැමති ඕනෑම කෙනෙක් මුලින් තමන්ගේ පහසුව ගැන හිතා බලන්නට ඕනේ. ඒ වගේම හැමදාම සාරි අඳින කෙනෙකුට නම් ඒක එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ කියන කාරණාව සඳහන් කරනවා. නමුත් විශේෂ දවසකට සාරියක් අඳින කෙනෙක් නම් දවසම සාරිය ඇඳගෙන ඉන්න අවශ්‍ය නිසා පහසුව ගැන අනිවාර්යෙන්ම සිතන්නට වෙනවා. විශේෂයෙන්ම රැකියාවක ඔබ නිරත වෙනවා නම් රැකියා වෘත්තීය ජීවිතයත් එක්ක ඔබේ පහසුව පිළිබඳව ඔබ අනිවාර්යෙන්ම හිතන්නට ඕනේ. ඉතින් ඒ නිසා සාරිය නිර්මාණය කර තියෙන රෙදි වර්ගය පිළිබඳව ඔබ පළවෙනියෙන්ම දැනගත යුතුයි සහ සැලකිලිමත් විය යුතුයි. කාර්යාලයකට අඳින සාරියක් නම් කොටන්, ලිනන්, ෂිෆෝන්,
හෑන්ඩ්ලූම් වැනි රෙදි වර්ග ඉතාමත්ම සුදුසුයි කියන කාරණාව සඳහන් කරනවා. ඒ වගේම තමයි එවැනි රෙදි වර්ග ඇඟට ඉතාමත්ම පහසුයි කියන කාරණාවත් ඔබ දන්නවා. ඒ වගේම ඔබගේ ශරීරය ඉතාම හැඩව ආකර්ෂණීයව පෙන්නනවා කියන කාරණාවත් සඳහන් කරනවා. ඒ වගේම තමයි වර්ණ පිළිබඳව කතා කළොතින් මේ දවස්වල ලා පැහැති වර්ණවලට වැඩි කැමැත්තක් දක්වනවා. ඉතින් ඒ නිසා ඒ ගැනත් සලකා බලලා සාරියක් තෝරා ගන්න ඔබට හැකියාවක් තියෙනවා කියන කාරණාව අපි ඔබට මතක් කරනවා. ඉතින් අපේ රටේ ඉන්න බොහෝ කාන්තාවන් සමේ පැහැයට ගැලපෙන විදිහට ලා පැහැති වර්ණ වෙළඳ පොලේ වර්තමානයේ දක්නට තියෙනවා. ඉතින් ඔබට අවස්ථාව තියෙන ඔබේ සමේ පැහැයට ගැලපෙන ඔබේ ශරීර හැඩයට සුදුසු වර්ණයක් ඒ වගේම සාරියක් තෝරා ගන්නට. ඒ වගේම තමයි සමේ වර්ණය සමග ගලපනකොට අපිට ලා පැහැය වඩාත් සුදුසු වුණත් තද වර්ණවලට කැමති කෙනෙකුට තද පැහැ වර්ණයන් වල සාරි තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි තද වර්ණ එතරම් සුදුසු නොවුනත් සුදු පැහැති හෝ තලලු පැහැස් සමක් තියෙන කෙනෙකුට තද වර්ණ ගලපා ගන්නට ඕනෑතරම් හැකියාවක් තියෙනවා කියන කාරණාව අපි ඔබට සඳහන් කරනවා. ඒ වගේම තමයි අඳුරු පැහැති වර්ණ සහ කළු පැහැති වර්ණ ඇඳීමට වැඩි කැමැත්තක් දක්වන කාන්තාවන්ට තනිකරම කළු පැහැ වෙනුවට මිශ්‍ර වර්ණ සහිතව ගලපා ගන්නට හැකියාවක් තියෙනවා කියන කාරණාව අපි ඔබට මතක් කරනවා. ඒ වගේම කහ පැහැය සුදු පැහැය එවැනි ලා වර්ණ මිශ්‍රණයක් සඳහා වඩාත් ගැලපෙනවායි කියන කාරණාව ඔබට මතක් කරනවා. ඒ වගේම තමයි ජනවාරි පළමු වැනි දින සිංහල අලුත් අවුරුද්දෙන් පසුව වැනි විශේෂ අවස්ථාවක කාර්යාලයට යන කාන්තාවන් නැකත් බැලීම වැනි චාරිත්‍ර සිද්ධ කරනවා. ඉතින් ඒ අනුව නැකතට අදාළ වර්ණයට අනුව තමන්ගේ සාරිය ගලපා ගත යුතුයි කියන කාරණාව අපි ඔබට මතක් කරනවා. ඒ වගේම තමයි සාරි විලාසිතාව එහෙමත් නැත්නම් ඩිසයිනින් පිළිබඳව කතා කරනවා නම් ඉතාම සරල සාරි විලාසිතාවක් වඩාත් ඕනෑම කාන්තාවකට සුදුසුයි කියන කාරණාවත් අපි ඔබට මතක් කරනවා. ඉතින් එවගේම මේ දවස්වල මල් මෝස්තර ෆ්ලෝරල් ඩිසයින් කියන එක ඉතාමත්ම ජනප්‍රියයි. නමුත් එහිදී කුඩා මල් මෝස්තරයක් සහිත සාරි වර්ග තෝරා ගන්නට ඔබට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි හැමදාම සාරි අඳින්නේ නැති වුණත් විශේෂ අවස්ථාවලදී සාරියක් අඳින කෙනෙක් සාරි පොට තබා ෆ්ලීට් තියලා ඇඳීම වඩාත් සුදුසුයි කියන කාරණාව ඔබ දන්නවා. ඉතින් අතට වැටෙන ආකාරයට කඩා හැලෙන විදිහට ඇඳගෙන දවසම ඉන්න එක ටිකක් කාන්තාවන්ට අපහසුයි. ඉතින් ඒ නිසා ෆ්ලීට් කරලා සාරි අඳින්න පුළුවන් නම් ඒක වඩාත් ලස්සනයි කියන කාරණාව සඳහන් කරනවා. ඒ වගේම තමයි යට සාහෙමත් නැත්නම් අන්ඩර් ස්කර්ට් එක කොටන් හෝ පොප්ලින් වලින් මහන්න පුළුවන් නම් ඒක වඩාත් සුදුසුයි කියන කාරණාව සඳහන් කරනවා. එවිට සාරි අතරින් යට සාය එළියට පේන්නේ නැහැ කියන කාරණාවත් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම එම රෙදි වර්ගයේ ඇඳ සිටීමත් ඉතාමත්ම පහසුයි කියන කාරණාව සඳහන් කරනවා. විශේෂයෙන්ම සාරියක් ඇඳහම පුංචි අඩියක් සහිත සපත්තු දෙකක් දානට ඔබට හැකියාවක් තියෙනවා. වැඩි උසකින් යුතු අඩි සහිත සෙරෙප්පු දැමීමෙන් ඔබව සමහරක් වෙලාවල් වලට අපහසුතාවයට පත් වෙනවා. ඉතින් ඒ වගේම කොණ්ඩ විලාසිතාව මේකප් ඒ වගේම ආභරණ ඒ අයිත්තම් සියල්ල සරලව සකසා ගැනීම ඉතාමත්ම පහසුයි. ඉතින් සරලෝ විට ඔබ ආකර්ෂණීයව දිස් වෙනවා. බොහොම ප්‍රියමනාප පෙනුමක් ගැන දෙනවා. ඉතින් ආභරණ අවම වීම සරල තැම්පත් ප්‍රසන්න භාවයක් එක් කරනවායි කියන කාරණාව අපි සඳහන් කරනවා. ඔන්න ඔය කාරණා තමයි සාරි පිළිබඳව සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔබට අවස්ථාව තියෙන ඔබ එළඹෙන ජනවාරි පළමුවැනි දවසට සාරියක් අඳින බලාපොරොත්තුෙන් ඉන්නවා නම් දැන් මම කියපු කාරණා එක්ක සියල්ලක්ම ගැන හිතලා තමන්ට අදාළ සුදුසු විදිහට විලාසිතා කරන්න කියලා අපි ඔබට මතක් කරනවා. හොඳයි, දැන් විලාසිතා ගැන කතා බහ කරපු නිසාම අලුත් අවුරුද්දේ කාර්යාලයට සුදුසු විලාසිතා කිහිපයක් ඔබට පෙන්වන්නට ඕනේ කියලා හිතුවා. දැන් ඔබට අවස්ථාව තියෙනවා බලන්න.
හඳයි. ඉතින් කාර්යාලයට සුදුසු බොහොම අපූර්ව විලාසිතා ටිකක් තමයි අපි බැලුවේ. ඉතින් නව වසරට අපි මෙවැනි ඇඳුම් ආයතම් වලින් සැරසෙනා වගේම අපි අපේ ජීවිතයත් බොහොම සාර්ථකව ගත කරන්නට අදිටන් කරගන්න ඕනේ. නව වසර නැවුම් විදිහට ආරම්භ කරන්න කියලා අපි ඔබට මතක් කරනවා. ඉතින් වනිතා වරුණෙන් තව ගොඩක් දේවල් තියෙනවා ඔබත් සමග බෙදා හදා ගන්නට. ඊට මත්තෙන් සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. විරාමකින් අනතුරුව නැවතත් සම්බන්ධ වෙමු. අනතුර ඔබ නැවතත් සම්බන්ධ වෙන වනිතාවරණත් එක්ක. ඉතින් මම වැඩසටහන ආරම්භයේදීම කිව්ව අද දවසේදී බොහෝ විශේෂංග තියෙන ඔබත් සමග බෙදා හදා ගන්නට කියලා. ඉතින් දැන් සූදානම් වෙන්නේ ඔබව විලාසිතා ලෝකයට රැගෙන යන්න. ඉතින් මේ තමයි ගවුන්ස් බයි මිචෙල් සින්කෝ ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර් විලාසිතා ප්‍රදර්ශනය. ඔබට අවස්ථාව තියෙනවා බලන්න. My staring at the sink of blood and crushed veneer. බොහොම අපූර්ව විලාසිතා ප්‍රදර්ශනයක් තමයි අපි බැලුවේ. ඉතින් බොහොම ලස්සන ගවුම් විලාසිතා ටිකක් තමයි අපි බැලුවේ. දැන් කතා බහ කරන්න සූදානම් වෙන්නේ නිවස පිළිවෙල කරන අලුත්ම අලුත් මෙවලම් කීපයක් පිළිබඳව තමයි ඔබව දැනුවත් කරන්න සූදානම් වෙන්නේ. නානකාමරයේ මුළුවල කොසු සහ මොප් තියන පුරුදුණු ඔබට මේ ක්‍රමය වඩාත් ගැළපේවි කියලා හිතනවා. මේ වගේ බ්‍රූම් ඇන්ඩ් මොප් හෝල්ඩර් එකක් ඔබේ නානකාමරය තුළ හෝ සුදුසු වෙනත් ස්ථානයක තියාගත්තොත් පිළවෙලක් වගේම අලුත් පෙනුමකුත් නානකාමරයට එකතු කරනවායි කියලා සඳහන් කරනවා. ඒ වගේම තමයි අනිත් එක ඉක්මනින් උපකරණ තෝරා ගන්න පුළුවන් නිසා ඔබේ කාලයත් ඉතිරි වෙනවායි කියන කාරණාව ඔබ මතකයේ තබා ගන්න. ඒ වගේම තමයි gift wrap organizer. දැන් අලුත් අවුරුද්දට තෑගි දෙන්න ඔයාලා බලාගෙන ඉන්නවා නම් ඉතිරි වුණු රැපින් පේපර්ස් මෙසේ උඩ හරි එහෙම නැත්නම් ලාච්චු වල ඇඳුම් අල්මාරිය තාම දාගෙන ඉන්නවා නම් ඒ විතරක් නෙවෙයි දැන් අලුත් අවුරුද්දටත් නෑදෑයන්ට යාළුවන්ට දෙන තෑගි ඔතන්නත් ගෙනාපු රැපින් පේපර් ටික ලස්සනට වගේම පොඩි වෙන්නේ ඉරෙන්නේ නැතිව තියාගන්න මේ වගේ gift wrap organizer එකක් ගෙදර තියාගන්නවා නම් වඩාත් සුදුසුයි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. පෙනෙන රූප සටහනේ ඔබට බලා ගන්නට හැකියාවක් තියෙනවා එක. ඒ වගේම තමයි bed side storage pocket එක කියවන්න ආස කරන පොත්, පත්තර, සංගරා, එතකොට මොබයිල් ෆෝන් එක, චාර්ජරය, හෙඩ්සෙට්, ටිෂු බොක්ස් වගේ දේවල් නිදන
ඇඳ මතට අරගෙන යන්න පුරුදුණු කෙනෙක්ට බෙඩ්සයිඩ් ස්ටෝජ් පොකට් එක වඩාත් සුදුසු විකල්පයක් කියලා ඔබට සඳහන් කරනවා. ඉතින් තමන්ගේම ඇඳට මේ පොකට් එක සවි කරගන්න පුළුවන් නිසා තමන්ට අවශ්‍ය වේලාවට පොතක් පත්තරයක් මේ තුලින් පහසුවෙන් අරගන්නට වගේම ඇඳත් පිළිවෙලට තියාගන්නට ඔබට හැකියාවක් තියෙනවායි කියලා අපි ඔබට මතක් කරනවා. එවැගේම තමයි ෆුඩ් කන්ටේනර් ඩ්‍රෝව එක. කාපු බීපු පිඟන් කෝප්ප පිළිවෙලට අසුරගන්න ගියාම අපේ ගෘහණියෝ යම් යම් අපහසුතාවයන් වලට ලක් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ෆුඩ් කන්ටේනර් ඩ්‍රෝව එකක් තිබුණොත් ඒ ප්‍රශ්න පහසුවෙන්ම විසඳගන්න පුළුවන් වෙනවා. ඉතින් කුස්සියේ පැන්ට්‍රි කබඩ් එකක් ඇතුලේ මේක සවි කරගන්න පුළුවන් නිසා අවලස්සනක් ඇති වෙන්නෙත් නැහැ කියන කාරණාව අපි ඔබට මතක් කරනවා. ඉතින් ඔබට අවශ්‍ය නම් හොඳ දක්ෂ වඩු කාර්මිකයෙකුට කියලා මෙවැනි ෆුඩ් කන්ටේනර් ඩ්‍රෝව එකක් සකස් කරගන්නට ඔබට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඩෝපර්ස් ස්ටෝජ් එක. ඔබ රැකියාවක් කරන කාන්තාවක් නම් අනිවාර්යෙන්ම ඔබට අත්බෑග් ගොඩක් තියෙනවා. ඉතින් කාන්තාවන් විලාසිතා කරන්න කොහොමත් කැමති නිසා තමන්ගේ ඇඳුම් වලට ගැලපෙන විවිධාකාරයේ අත්බෑග් තියෙනවා. ඉතින් විවිධ පාටින් විවිධ ප්‍රමාණයන්ගෙන් සහ විවිධ හැඩයන්ගෙන් යුතු බෑග් අසුර ගන්න ගියාම කාන්තාවෝ ඉතින් බොහෝ විදිහට අපහසුතාවයට ලක් වෙනවා. ඉතින් කාමරයේ ඉඩකඩත් මදි වෙනවා. මෙන්න මේ වගේ බෑග් රන්ධවනයක් ඔබේ කාමරේ දොරේ පිටුපස සවි කරගත්තොත් අවලස්සනකුත් නැතිව බෑග් ටික පිළිවෙලකට අසුර ගැනීමේ හැකියාවක් තියෙනවායි කියලා අපි ඔබට මතක් කරනවා. ඉතින් ඔන්න ඔය නිවස පිළිවෙල කරන අලුත් මෙවලම් විදිහට සඳහන් කරලා තියෙන ඔන්න ඔය ටික. ඉතින් ඔබට අවස්ථාවක් තියෙනවා ඒ ආකාරයෙන් තමන්ගේ නිවස පිළිවෙල කරගෙන තමන්ගේ බඩුත් අසුරගෙන ලස්සනට ජීවත් වෙන්න. හොඳයි, ඊළඟට වනිතා වරුණෙන් මම ඔබව රැගෙන යන සූදානම් වෙන්නේ චිත්‍රපටි ලෝකයට. ඉතින් ඔබ දන්නවා 2017 චිත්‍රපටි රැසක් තිරගත වීමට නියමිතයි. ඒ අතරින් ඩිස්පිකබල් මී 3 කියන්නේ බොහොම අපූරු නිර්මාණාත්මක චිත්‍රපටයක්. ඉතින් පුංචි දරුවෝ බෙහෙවින්ම ප්‍රිය කරනවා. ඉතින් ඔබට අවස්ථාවක් තියෙනවා 2017 ජූනි 30 වෙනිදා පස්සේ තමයි මේ චිත්‍රපටය ලෝකෙ පුරාම තිරගත වෙන්නේ. පුංචි දරුවෝත් අරගෙන මේ චිත්‍රපටය නරඹන්න යන ඔබට අවස්ථාවක් තියෙනවා. දැන් මම සූදානම් කරලා තියෙනවා ඩිස්පිකබල් මේ 3 චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරණ පටය. ඔබට අවස්ථාව තියෙනවා නරඹන්න. That's a man wearing shoulder pants. There's only one supervillain whose fashion sense is quite that dated. Freeze! Balthazar Bratt. I want every agent on the scene immediately. Agent Brucey, are closing fast. Yes. Wait, why? What did you call us? Brucey, you know, Gru and Lucy mushed together. Brucey. Oh, I like it, but not a lot. I don't like it. He's getting away! That's what he thinks! Get ready! Get ready for what? Hello, Gru. Oh, what about that? What? Oh, girls! Dance fight! I'm burning up the moon now. This is not over. Happy birthday to you!
හඳයි බොහොම අපූර්ව චිත්‍රපටයක් තමයි ඩිස්කපබල් මී 3 කියන්නේ. ඔබට අවස්ථාවක් තියෙනවා 2017 ජූනි 30 වෙනිදායින් පස්සේ තමන්ගේ පුංචි දරුවනුත් රැගෙන මේ අපූර්ව චිත්‍රපටය නරඹන්නට යන්න. ඊළඟට මම කතා බහ කරන්න සූදානම් වෙන්නේ නිවසේ නාන කාමරය කොහොමද සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන යන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ඔබ සැලකිලිමත් විය යුතුයි නිවස තුලම නාන කාමර සකස් කර ගැනීමේදී, විශේෂයෙන්ම සාලය හෝ කැම කාමරයට යාබදව ඔබ නාන කාමරය සකස් කරගන්නවා නම් ඒක පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන්න කියලා අපි ඔබට මතක් කරනවා. මොකද මේ නාන කාමරය මගින් ඇතිවන බැක්ටීරියා සිරුර තුළට අවශෝෂණය වුණොතින් ඒ මගින් තමන්ගේ ශරීරය රෝගාබාධවලට ලක්වීමේ ප්‍රවණතාවය වැඩි කියලා අපි ඔබට මතක් කරනවා. එවැගේම විශේ෷යෙන්ම කොමඩ් භාවිතා කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුතුයි. මොකද කොමඩ් භාවිතයේදී එහි තියෙන දිය බිඳිති සමග විෂබීජ එකතු වෙලා බොහෝ වේලාවල් වලට ශරීරගත වීමෙන් ඔබ අපහසුතාවයට පත්වන ප්‍රවණතාවය වැඩි කියලා අපි ඔබට මතක් කරනවා. එනිසා කොමඩ් ඔබ භාවිතා කරනවා නම් අනිවාර්යෙන්ම ෆ්ලෂ් කිරීමට අමතක කරන්න එපයි කියන කාරණාව සඳහන් කරනවා. විශේෂයෙන්ම විෂබීජ පැතිර යාම නිසා ඔබ රෝගවලට ලක්වීමේ ප්‍රවණතාවය වැඩි. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම නාන කාමරය නිරායාසයෙන්ම පිරිසුදුව පවත්වා ගන්නට කාන්තාවන් ඔබ වැඩි වශයෙන්ම අවධානය යොමු කරන්න. ඒ වගේම නිතර නිතර නාන කාමරය පිරිසුදු කරන්න. ඒ වගේම නාන කාමරය තුළ තියෙන නල පද්ධති අනිවාර්යෙන්ම සතියකට වරක් පිරිසුදු කරන්න කියන කාරණාව අපි ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම නාන කාමරය දිනපතාම අදාළ සංයෝගක ද්‍රව්‍ය දාලා පිරිසුදු කරන්න කියලා අපි ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම කාන්තාවක් වුණාම තමන්ගේ නිවසේ නානකාමරයේ පිරිසුදුව තබා ගන්නට ඕනේ. මොකද නානකාමරය තුළින් විසබීජ රැසක් ඔබගේ පවුලේ උදවියට පැතිරීමේ අවධානම වැඩි. ඉතින් ඒ නිසා කාන්තාවන් වන ඔබගේ අතේ තමයි ඔබගේ පවුලේ සමාජිකයන්ගේ ජීවිතය රඳා පවතින්නේ. ඉතින් ඒ නිසා ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා වනිතා වරුණෙන් අපි ඔබට වැඩිදුරටත් මතක් කරනවා. ඉතින් තවත් බොහෝ ලිපි තියෙන ඔබත් සමග බෙදා හදා ගන්නට, නමුත් කාල වේලාව හමාර වෙලා තියෙන්නේ. සූදානම් වෙන්නේ සමු අරගෙන යන්නට. හැබැයි මතක් කරනවා හෙටත් හරියටම උදෑසන 9:30ට අපි ඔබගේ නිවහනට එනවා. මේ ලබන්නා වූ සුබ නව වසර ඔබට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා කියලා අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. आग लगी दिल में तो दिल को तेरी याद आई, तेरी याद आई तो जल उठा मेरा भीगा बदन, अब तो ही बताओ सजन I